මේක බලන්න කොයිතරම් දුරට අසාධාරණයක් සිද්ධ වෙනවද කියලා. දැන් ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස තියෙන්නේ 330යි. මේ 330න් 124කට එකම ජාතික පාසලක්වත් නැහැ. 124ට එකම ජාතික පාසලක්වත් නැහැ. දැන් ජයසූරිය සහෝදරයා කොහෙද දිස්ත්‍රික්කේ? මහනුවර. මහනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 6කට කිසිම ජාතික පාසලක් නැහැ. දැන් කොළඹ නගරේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 5ක තියෙනවා, ජාතික පාසල් 37ක්. 37ක් තියෙනවා. හැබැයි කොළඹ දිස්ත්‍රික්කේ කෙළවරේ පාදුක්කට ජාතික පාසලක් නැහැ. රත්මලානට ජාතික පාසලක් නැහැ. ඒ දේශපාලන තීන්දුව. දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මහින්ද අගමැතිතුමා හරි මේ ආණ්ඩුව හරි කියන්නේ ඒක නෙමෙයි. දැන් ගලසලහපරම අධ්‍යාපන ඇමතිලා තියෙනවා, මාතර දිස්ත්‍රික්ක ස්කෝල ටිකක් ජාතික පාසල් යනවා. ඒක තමයි ඉතිහාස කතාව. ඒක තමයි ඉතිහාස කතාව. උනේ හැබැයි මේ සිස්ටම් එක ඇතුළෙත් ඒ විදිහ වෙනවා කියලා කොහෙන් හරි චෝදනාවක් පැමිණිල්ලක් ඔබතුමාට කරොත්, ඔබතුමා ඔය දැන් කියන අලුත් සිස්ටම් එක නෑ, එහෙම නෙවෙයි වෙන්න ඕනේ, මේ සංකල්පය අනුව මේක වෙන්න ඕනේ කියලා එහෙම කියන්න පුළුවන් ඍජු හයියක් තියනවාද? හයිය නෙමෙයි, නිසකවම එහෙම නෑ. හැබැයි අපේ පළාත්වල මේ වෙනකොට එහෙම ආසන සංවිධායකවරු, ඡන්ද ඉල්ලන නියෝජිතව එහෙම ඇවිල්ලා ජාතික පාසල් තෝරනවා. එහෙම අපට බොහෝ දෙනෙක් කතා කරලා කියන මේ මොකද්ද මේ සිස්ටම් එක කියලා. අපිට හොඳ යෝජනාවක් තියෙනවා, ජනාධිපතිතුමාගේ යන්න ඕනේ ගමන් මගක් ඇති, ඒක ඒගොල්ලෝ දන්නව ඇති. හැබැයි ප්‍රාදේශීය මට්ටමට යනකොට, ගම් මට්ටමට යනකොට දේශපාලඥයෝ මේ වැඩේට බැහැලා ඉන්නවා කියන එක තමයි ජනතාවට කියන්නේ. ඒක ගැන දැන් අපි තුන් දැන් ධාමනීට පුළුවන් හෙට දවසේ ගමට ගිහිල්ලා කියන්න. අද දලසලහපර මට යැහැන්දෑය හමුණා, මට කිව්වා මේ ජාතික පාසල නම් ගැන ඔබට කියන්න පුළුවන්. හැබැයි මේකට නිශ්චිත දර්ශකයක් තියෙනවා. අපි දේශපාලඥයෝගෙන් ජනතා නියෝජිතයෝ. ජනතා නියෝජිතයන්ගෙන්ද තොරතුරු ලබා ගත යුතුත් වෙනවා. ජනතා නියෝජිතයා කියලා කියන්නේ අපිට වඩා වගකීම පැවරිච්ච කෙනෙක්නේ. දැන් ඒ තොරතුරු ලබාගෙන කිසි වරදක් නැහැ. හැබැයි දැන් ඒක මූලිකව මතු කරගන්න ඕන ප්‍රශ්න ගාමිනේ ඔක නෙමෙයි. ප්‍රශ්නය දැන් උදාහරණයක් ගන්න, උතුරු පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 36ක් තියෙනවා. හැබැයි ජාතික පාසල් කීයද තියෙන්නේ? 13 වෙනි සංශෝධනය ගැන, බලය බෙදා හැරීම ගැන කතා කරන කිසිම දේශපාලඥයෙක් කතා කරලා තියෙන්නේ අහිංසක මුළුතිව්වල, කිල්නොච්චිවල, යාපනයේ කෙළවරක, මන්නාරමේ කෙළවරවල දරුවන්ට අධ්‍යාපන පාසලකම් නැහැ කියලා කියන කොහේදී හරි සාකච්ඡාවක් දැයි තියෙනවද? නැහැ. නැහැ.